කියලා කියන හැමෝටම සුබ දවසක්. ඉතින් අද මම අරගෙන ආවා ඔන්න තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා. ඔයාලන්ට මේ පිටරට ජොබ් එකක් හොයාගන්න ලේසි ක්‍රම තුනක් ගැන. ලේසිමත් නෑ. නමුත් ක්‍රම තුනක් ගැන. සහ මේකේ මොන ක්‍රමයකද මම පාවිච්චි කරේ කියලාත් ඔයාලන්ට කියන්න. ඉතින් ඔයගලන් මගේ ගිය ඉස්සෙල්ලා වීඩියෝස් බැලුව නැත්තම් පහලට යන්න මගේ චැනල් එකේ. ඉතින් එහෙනම් අපි වැඩිය කතා නැතුව ඔයගලන්ගේ දේට ටිකක් ඉවර කරන්න තු මම වීඩියෝ එක පටන් ගන්න. පළවෙනි ක්‍රමේ තමයි ඔයගලන්ට පුළුවන් ඔන්ලයින් ජොබ් එකකට ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් ඒ අදාළ කම්පැනි එකක වෙබ්සයිට් එකකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ තියෙන අනිවාර්යෙන් ඔයගලන්ට ඒගොල්ලන්ගේ වේකන්සිස් දාලා ඒකට කෙලින්ම ඇප්ලයි කරන්න පුළුවන් ඔන්ලයින්. එතකොට ඒගොල්ලන්ගේ එතන ගොඩාක් කම්පැනිස් වලින් දෙන ඔප්ෂන් එකක් ඔයගලන් රටේ ඉන්න කෙනෙක්ද එහෙම නැත්නම් රටෙන් එළියේ ඉන්න කෙනෙක්ද කියලා. ඉතින් ඒක හරියට ඔයගොල්ලන් බලලා එතනදී ඒක ටික් කරන්න ගොඩක් කම්පැනි වල මේ ඔප්ෂන් එක තියෙනවා. ඉතින් ඒ හරහා ඔයගලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන පොඩි අවාසියක් තමයි ඔයගලන්ට මේකින් ජොබ් එකක් හම්බෙයිද කියන දේ ගැන ලොකු විශ්වාසයක් තියන්න බෑ. නමුත් මගේ යාළුවෝ ඉන්නෝ මේ විදිහට හොයාගෙන ආපු කට්ටිය ඔන්ලයින් ඇප්ලයි කරලා. නමුත් මේකින් හම්බෙයිද කියන ලොකෝම විශ්වාසය තියන්න බැහැ. මොකද ඔයගලම ඔයගලන්ගේ ඔක්කොම විස්තර සබ්මිට් කරාට පස්සේ ඔයගලන්ට ගොඩක් වෙලාට ෆලෝ අප් කරන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඒකලන් ඔයාට රිප්ලයි එකක් දෙනකම්ම ඉඳ සිද්ධ වෙනවා. නමුත් මේ ක්‍රමේ හරහා ඔයගලන්ට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඇත්තටම මම මේ ජොබ්ස් ගැන කතා කරන්නේ ගොඩක් වෙලාටම මේ මිඩල් ඊස්ට් වල තියෙන ජොබ් මාකට් එක ගැන. මොකද මට එතනින් එළියේ දේවල් ගැන වැඩි විස්තරයක් කියන්න අමාරුයි. මේ ක්‍රමේ හරහා ඔයගලන්ට ඇත්තටම ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් මේක ටිකක් ලේසි. මොකද ගෙදර ඉඳලා වුණත් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. නමුත් මේකට අනිවාර්යෙන් සුදුසුකම් තියෙන්න ඕනේ ඔයාලේ අදාළ ජොබ් එකට ඇප්ලයි කරනවා නම්. අංක දෙක. ඔයගලන්ට පුළුවන් ලංකාවේ කෝස් එකක් කරලා ඒ කෝස් එක මාර්ගයේ ඔයගලන්ට රස්සාවක් හොයාගන්න පුළුවන් ක්‍රම තියෙනවා. උදාහරණයක් විදිහට ඔයගලන් හෝටෙල් ශේෂ්ත්‍රේ මොන හරි ජොබ් එකක් කරනවා නම් හෝ ඒ සම්බන්ධව මොකක් හරි කරන්න කැමති නම් ඒ සම්බන්ධව තියෙන කෝස් එකක් කරලා ගොඩක් අද ඒ ආයතන වලින් ඔයගලන්ට දෙනවා. කෝස් එක ඉවරුනාට පස්සේ ලංකාවෙන් පිට ජොබ් එකක් කරන්න අවස්ථාවක්. ඉතින් මේ ක්‍රමයේ හරහා ඔයගලන්ට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. නමුත් මේ ක්‍රමේදී ඔයගලන්ට වැය වෙන කාලය ඇත්තටම වැඩි. ඉතින් සාමාන්‍ය ගොලන් දන්නවා කෝස් එකක් සමහර කරලා අවුරුද්දක් අවුරුදු දෙකමාරක් දෙකක් වගේ යනවා. ඉතින් මේ ක්‍රමය ඇත්තටම හොඳයි. ස්කෝලෙන් එළියට ආපු කට්ටියට ගොඩක්ම හොඳ ක්‍රමයක් මේක. මොකද ඉතින් කාලේ කන්න නැතුව ඒ වගේ දෙයක් පටන් ගත්තොත් අවුරුද්දක් එකමාරක් යනකොට ඒගොල්ලන්ගේ ටාගට් එකට යන්න පුළුවන්. ඉතින් ඒකෙදි තියෙන එකම අවාසිය තමයි කාලය ගොඩක් යනවා ඒකට. ඉතින් හෙට යන්න බෑ, ලබන මාසේ යන්න බෑ. අනිවාර්යෙන් කෝස් එක කරන්න ඕනේ. ඒ කෝස් එක කරපු හැම කෙනෙක්ටම එහෙම අවස්ථාව හම්බෙන්නේ නැහැ. ඒකෙන් ඒ සුදුසුකම් තියෙන තෝරාගත්ත කට්ටියකට අනිවාර්යෙන් යන්න පුළුවන්කම තියෙනවා. අංක තුන. මේක තමයි ලංකාවේ ගොඩක්ම ප්‍රසිද්ධ ක්‍රමේ. මේ ක්‍රමේ අනිවාර්යෙන් යන්න පුළුවන්. හැබැයි ටිකක් උත්සාහ කරන්න ඕනේ. හැබැයි යන්න පුළුවන්. ඒ තමයි ලංකාවේ තියෙන පිළිගත් ඒජන්සි එකක් හරහා ඔයාලන්ට පුළුවන් ෆොරින් ජොබ් එකක් හොයාගන්න. හැබැයි මං අද ඔයගලන්ට පොඩ්ඩක් විස්තර කියලා දෙන්නම් මේ ක්‍රමය ගැන. මොකද ගොඩක් කට්ටිය මේ ක්‍රමෙන් තමයි යන්නේ. මේ ක්‍රමෙන් ජොබ් එකක් හොයාගන්නකොට සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැන මම ඔයගලන්ට විස්තරතෝ කියලා දෙන්නම්. මේ ක්‍රමෙන් ජොබ් එකක් හොයනකොට ඔයගලන්ට හොඳ ඒජන්සි එකක් හොයාගන්න ඕනේ. ඒකට ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් ලේසිම ක්‍රමය තමයි ගණ්ඩ ඉරිදා පත්තර. ගොඩක් වෙලාවට මේ ඉරිදා සමහරක් පත්තර තියෙනවා. ඒගොල්ලන් ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට තියෙන ගොඩක් වේකන්සි සම්බන්ධ සියලු විස්තර මේ ඉරිදා පත්තරේ ගොඩක් වෙලාවට ඒගොල්ලන් පළ කරනවා.
ඉතින් මේක හරහා ඔයගලන්ට පුළුවන් ඒජන්සි කීපයක් හොයාගන්න. ඒත් එක්කම තමයි මේ ඒජන්සි හොඳ ඒවාද එහෙමත් නැත්නම් මේකට ඇත්තට මේ වගේ ජොබ් එකක් ඇවිල්ලා තියෙනවද කියලා හොයාගන්න ක්‍රමයක් තියෙනවා දැන්. ඉතින් ඔයාලා මේ පත්තරෙන් මොන හරි වේකන්සිස් තියෙන ඒජන්සි කීපයක් හොයාගත්ත කිමු. ඉතින් අපි දන්නේ මේ ඒජන්සිස් ඇත්තටම හොඳ ඒවාද එහෙමත් නැත්නම් ඒගොල්ලන්ට ඇත්තටම ඒ ෆොරෙන් කම්පැනිකෙන් මේ වගේ වේකන්සිස් දීලා තියෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් නමුත් මේක හොයාගන්න පුළුවන් ක්‍රමයක් දැන් ඇත්තටම තියෙනවා. ඒ තමයි ඒගොල්ලන්ගේ විදේශ සේවා රැකියා නීතිකාරංශයේ ඒගොල්ලන්ගේ ලියාපදිංචි අංකේ අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ ඇඩ් එකේ දානවා. එහෙම දැම්මේ නැත්නම් එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට ඒගොල්ලන් ඒ අංකේ දානවා. ඔයාලන්ට ඒ අංකේ අරගෙන විදේශ සේවා රැකියා නීතිකාරංශයට කතා කරලා ඒකෙන් ඇත්තටම මේ අංකේ කියලා ඒජන්සි එක ගැන විස්තර ගන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒ වගේ ජොබ් එකක් ඇවිල්ලා තියෙනවද කියලා විස්තර ගන්න පුළුවන්. මොකද මම ඇත්තටම මේක කරලා බලපු දෙයක් මම එන්නේ ඉස්සෙල්ලා. ඉතින් ඔයගලන්ට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් ඒ හරහා මේ ඒජන්සි එක කොයි වගේද කියන දේ. ඉතින් මම ඔයගලන්ට කියලා දෙන්න මේ ක්‍රමය හරියට කොහොමද සාර්ථක කරගන්නේ කියලා. ඉතින් උදාහරණයක් ඔයගලන් ඉරිද පත්‍රයක් ගත්තාම මේකේ තියෙනවා ගොඩක් වෙලාවට මේ ජොබ්ස් ගැන දාලා ඇඩ්වර්ටයිස්මන්ට්. ඉතින් ඔයාලට පුළුවන් මේ ඒජන්සි වලින් දාලා තියෙන ඔයාට හරියන රස්සාවක් තියෙන ඔක්කොම ඇඩ්ස් පිළිවෙලට හදාගන්න. හැබැයි ඒකෙදිත් ඔයගලන් සැලකිලිමත් වෙන්න ඕනේ. සමහරක් ඒ වගේ ඉන්ටර්වියු ගන්න දවස් දාලා තියෙනවා. එහෙම තියෙනවා නම් ඔයගලන් හදිස්සි වෙලා සඳුද උදේම කොළඹ දුවගෙන යන්න එපා. මොකද ඉන්ටර්වියු එක තියෙන්නේ බලාගෙන. ඔයා ඒ අනිත් ඒජන්සිස් වලත් විස්තර මොකද ගොඩක් ඒවා රෙජිස්ටර් වෙලා නැත්නම් ඔයා රෙජිස්ටර් වෙන්න ඕනේ. එතකොට ඒගොල්ලන් පස්සේ තමයි දැනුම් දෙන්නේ ඉන්ටර්වියු එක කවදද තියෙන්නේ කියලා. ඒකෙන්ද ඒ ඉන්ටර්වියු එකක් තියෙනවා නම් ඒ සතියේ කවදා හරි ඒ දවස්ෙදී යන්න බලන්න. මොකද එතකොට ඔයාලට ඉන්ටර්වියු එක ඉවර කරලා ඔයාලට පුළුවන් අනිත් ඒජන්සිස් වලටත් ගිහලා රෙජිස්ටර් වෙලා ඒගොල්ලන්ගෙන් විස්තර දැනගන්න. ඉතින් මේ ක්‍රමෙන් ඇත්තටම ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් පිටරටක රස්සාවකට එනවා කියන්නේ කටුකණ්ඩ වෙනවා. කට්ටක් කන්නේ නැතුව තැනකට එන්න අමාරුයි. ඉතින් ඒ වගේම තමයි ලංකාවේදී කොච්චර දේවල් කිව්වත් සමහර කෙනෙක්ට මෙහෙ ආවහම ඔය කියන හැමදේම හම්බ නොවෙන්නත් පුළුවන්. ඉතින් ඒක හින්දා ඒ රිස්ක් එක හැම වෙලේම තියෙනවා. විශේෂයෙන් ඔයගලන් දන්නේ නැති කෙනෙක් ඉන්න තැනකට එනවා නම් ඉතින් ඒ රිස්ක් එක තියෙනවා. නමුත් අද ටෙක්නොලොජි ගොඩක් දියුණු නිසා ඔයගලන්ට ජොබ් එක කොන්ට්‍රැක්ට් එක සයින් කරනකොට හරි මොකක් හරි කරනකොට ඔයගලන්ට කම්පැනි එක විස්තර අනිවාර්යෙන් දැනගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට අන්තර්ජාලය හරහා හොයන්න පුළුවන් මේ කම්පැනි එක ඇත්තටම හොඳ එකක්ද එහෙම නැත්නම් ඒකේ තත්ත්වය කොහොමද කියන දේ ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ ස්ටෙප් තුනේ මම ගොඩක් කලාවට මම ඇත්තටම රටාවේ මම අන්තිමට කිව්ව ක්‍රමේ. ඉතින් මමත් එහෙම තමයි කොළඹ ඒජන්සිස් වලට ගිහිල් කටු කාලා තමයි කොහොම හරි ඒක එකපාරින් හම්බෙන්නේ නැහැ. ඒක ගැනත් ඇත්තටම කියන්න ඕනේ සමහරක් වෙලාවට ඔයගලන්ට ෆේල් වෙලා තමයි එකක් හරියන්නේ. ඉතින් අතාරින්න එපා. ටාගට් එකට යන්න ඕන කටු කණ්ඩ ඕනේ කියන එක හැම වෙලේම ඔළුවේ තියාගෙන ටාගට් එකම ෆලෝ කරන්න. අනිවාර්යෙන් ඒක හරියනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයගලන් රට ඉන්න කට්ටිය නම් ඔයගලන් ආවේ ගොඩක් හොඳ තැනකට නම් ඔයගලන්ගේ කම්පැනිස් හොඳයි නම් ඔයගලන් ආපු ඒජන්සි එක හොඳයි නම් ඉතින් අපේ ලංකාවේ ඉන්න සෙට් එකටත් විස්තර දැනගන්න පුළුවන් වෙන පහලින් දාන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් විස්තර ගන්න. මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ මොකක් හරි අයිඩියා එකක් ගත්තා නම් පොඩි හරි මම මේ වීඩියෝ එක පුළුවන් තරම් කෙටි කරලා ලයික් කරන්නේ. ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න ෂෙයා පාරක් දාන්න. එහෙනම් මම ආයේ තවත් වීඩියෝ එකක් අරගෙන එක්මන්ට වෙන්න. සැකන් හැමෝටම සුබම සුබ දවසක්.